අලුත් ලෝකෙන් හැමදාමත් අලුත් දේවල් නැගෙන්නේ. අද අලුත්ම විදිහ කාරකක් තමයි පෙන්වන්න යන්නේ. අලුත්ම විදිහ කාරකක් කිව්වට පරණ කාරකක් මොඩිෆයි කරලා අලුත්ම විදිහට aran තියෙනවා. ඒ ගැන විස්තර කතා කරන්න මාත් එක්ක ඉන්න කාරකයා ඇති කාලේ රුමාල් ජනන්දර. අයිබුවන් රුමාල්. අයිබුවන්. ඉතින් මේ සාමාන්‍යයෙන් කාර් එකක් කතා කරනකොට අපි කතා කරන්නේ කාර් එකේ ඇතුළේ ඉඳගෙන. හැබැයි අද කතා කරන්න හේතුව කාර් එක උඩ ඉඳගෙන. එතකොට ඒකෙත් වෙනසක් තියෙනවානේ. වෙනස් විදිහ දේවල් නේ හැමදාම කරන්න ඕන. රුමාල් මුලින්ම මට කියන්න මේ කාර් එක කොහෙන්ද හොයාගත්තේ? මොකද්ද වර්ගය? මොකද්ද වර්ෂය මේ කාර් එක නිෂ්පාදිත? මේක Volkswagen වර්ගයේ රථයක්. මේක 1960 තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. දැන් අපිට මේක හම්බෙද්දී අපි 3rd ඕන. ඒ කියන්නේ මේක හම්බුනේ මීට අවුරුදු 18කට 19කට ඉහත. ඒක මම පුංචි අපි තාත්තා තමයි හම්බුනේ යකඩ බඩු කඩේක යකඩ කන්දක් උඩ මේ කාර් එක දාලා තිනවා. තනිකරම මලකඩ එකයි මේ වාහනේ. පොඩි කාලේ මාව තාත්තා ක්ලාස් හැරලා මාවයි අයියවයි මල්ලිවයි එක්කන් එන ගමන් තමයි යකඩ බඩු කඩේක මේක යකඩ බඩු උණු කරන්න ගියන්නේ. ඒ කඩේක දාලා දින්නේ. ඒ තාත්තා කරපු වැඩේ අපිවත් එක්කගෙන මත් දෙක අරගෙන යකඩ බඩු කඩේට ගිහිල්ලා මේ වාහනේ දෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ මේ ගුලන් කියලා මේක දෙනවා. මේ ඊට පස්සේ මේ තාත්තා කිව්වා හරි එන්ජිම දිනවද කියලා ඇහුවා. ඊට පස්සේ ගෝ එන්ජිමයි පුතයි ඔක්කොම මේක දිනා මේක උණු කරන්න යක් කඩන්න ගිනින වාහනයක් තනිකර මලකඩ එකයි පේන්ට් එකක්වත් තියෙන්නේ නැහැ වහලේ නැහැ. එහෙම තමයි මේ වාහනේ තිබ්බේ. ඊට පස්සේ තාත්තා කොමර අපි ගෙදර ආවා. ගෙදර ආව පස්සේ දවස් දෙක තුනකට පස්සේ රෑක තාත්තා අපි ඩොල්ෆින් එකක් තිබ්බ අපිට දවස්වල. ඒ ඩොල්ෆින් එකේ මේක ගැට ගහගෙන මේක ඇදගෙන එනවා. ඔක්කොම බඩු ගලවලා දිරලා ඒ කියන්නේ මේක ගිහ පාක් කරලා දැක් කියන්නේ දකිද්දිත් නියම් පිස්සුවක් කියන්නේ පේන්ට් එකක්වත් පේන්නේ නැහැ බොඩියේ. ඊට පස්සේ තාත්තා කොහොම හරි ඔහොම තියාගෙන හිටියා කාලයක්. හරි ඒක ඒ තමයි රුමාල්ගේ මුල්ම මතක මේ කාර් එක ගැන. රුමාල් මුල්ම මේ කාර් එක දකින්නේ යකඩ ගොඩක් උඩ තියෙන යකඩ ගොඩක් විදිහට තමයි. අද මේ යකඩ ගොඩට දීලා තියෙන ලස්සන මේ යකඩ ගොඩට දීලා තියෙන වටිනාකම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නේ. ඉතින් රුමාල් අපිට කියන්නකෝ මුලින්ම දැන් මේ වගේ යකඩ ගොඩක් ගෙදර අරන් ආවම ලේසි පාසු වෙන්නේ නැහනේ. ගෙදරින් මොන වගේ ප්‍රතිචාරයක් තිබුණේ මුලින්ම තාත්තට? තාත්තට කියන්නේ එතකොට අම්මා ඇහුවා මේ මොකද්ද මේ ගෙනලා තියෙන්නේ කියලා. ඒකනේ කවුරුත් අහන්නේ. මොකද එතකොට පොඩි මුතුලකට අරන් තියෙන්නේ පොතත් එක්කම. ඊට පස්සේ මේ හැමෝම ඉතින් කියන්න ගත්තා මොකද්ද මේ අරන් එලා දෙන්නේ, මේ ගොඩ දාන්න පුළුවන්ද, මේ උණු කරන්න ගින්න වාහනයක් මලකඩ එකයි මීයෝ හැමතැනම මේ බඩුත් මේකේ හොයාගන්නේ තේ ස්ටාර්ට් වෙන්නේ නැති වෙයි. ඔහොම ගොඩාක් ඉස්සර ඔය තාත්තාගේ අර හීනේ තිබ්බ හින්දා කවදා හරි හොඳ වාහනයක් හදන්න ඕනේ කියලා මොඩිෆයි කරලා ඉතින් අන්තිමට තාත්තා මේක වැඩ පටන් ගත්තා. වැඩ පටන් ගත්තා. අපිට හීනයක් තියෙනවා නම් මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා කරන්න බැරි දෙයක් නැහැ. ඒ යකඩ ගොඩට අද රුමාල්ලාගේ තාත්තා කරලා තියෙන දේ පේනවනේ. ඒක නිසා තමයි මේ අපි බොහොම ආඩම්බරෙක් මුළු ලෝකෙටම මේ කාර් එක ගැන කතා කරන්නේ. අද ලංකාවම කතා කරන වාහනයක් බවට මේ වාහනේ පත් වෙලා තියෙන හින්දා. රුමාල් මට කියන්න මේ වාහනේ එදා තිබුණු කෑලි වලින් අද මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? අද නැත්තම් මොන වගේ වෙනස්කම්ද මොන දේවල් දෙකතු කරලා තියෙන්නේ කියලා කියන්න. මේකේ වහල තිබ්බේ. වහලෙන් අපි අයින් කරලා අයින් කරලා තියෙනවා. ආයේ මේකේ බොනට් එකේ ඉන්නේ සාමාන්‍යයෙන් ගොඩක් පල්ලෙහාට. ඒ තාත්තගේ අයිඩියා එකක් ආවා මේක කියන්නේ බොනට් එකේ යට කපලා ඔගලන්ට පේනේ වීඩියෝ එකේ ඉස්සරහින් මේ අඩු කරලා දෙන අපි බොනට් එක. ඒ වගේම මේකේ මඩ්ගාඩ් හතර තියෙනවා. මඩ්ගාඩ් හතරේ ෆෙන්ඩර්ස් වගේ දැන් පේන්නේ. ඉතින් ඒවල මෙහෙම වක්‍රයක් මොකද මේකේ වැඩේ කියන්නේ දිර්ලා තිබ්බ මේ යට බොඩිය ෆෙන්ඩර්ස් මේ බොඩිය වටේම දිර්ලා තිබ්බ. තාත්තා කරපඩේ චෝක් යාල්ලක් අරගෙන ඒ දිර්ලා තියෙන මේ හැඩේ මෙහෙම ඇඳා. ඒ වටේම මෙහෙම ඇඳගෙන ගියා. ඒ ආපු හැඩේ තමයි මේ. එතකොට ඉතුරු වෙන හැඩේ තමයි මේ. ඉතුරු හැඩේ තමයි මේ තියෙන්නේ. ඒ ඒ ඒ හැඩේට තමයි අන්තිම තාත්තා කොහමරි ඒ හැඩේම කපලා ඒක මේ විදියට හදුවා. ඊට පස්සේ ඩිකි දොර තියෙනවා. ඒකෙත් අපි වෙනස් කරලා දිනා මේ පසු කාලෙ මේක අපේ අයියාත් මොඩිෆයි කරා. ඒ කියන්නේ પરම්පරා දෙකක් මොඩිෆයි කරපු වාහනයක් තමයි. પરම්පරා දෙකක රුචි අරුචිකම් අනුව තමයි මේ මොඩිෆිකේෂන් එක වෙන්නේ. එතකොට අපිට කියන්නකෝ මේ දේවල් එක්ක කවුද වැඩ කරේ, මොන පිරිසක් මොන වගේ පිරිසක් දායකුනේ, කොච්චර කාලයක් ගියාද මේ තත්ත්වයට ගන්න මේ වාහනේ? කොහොමරි අපිට අවුරුදු 3ක් 4ක් වගේ කාලයක් ගියා මේක වාහනේ ගන්න ගොඩ. මොකද ගොඩක් වැඩ තිබ්බ හින්දා මොකද අපි අපේ ගරාජයක් ගන්න අපිට වර්ක්ෂොප් එකක් කරන්නේ. තාත්තගේ වර්ක්ෂොප් එකේ සේවකයෝ තමයි නිදිමරාගෙන රෑලි වෙනකන් මේ හැදුවේ. තාත්තා දිනයක් ප්ලෑන් කරන් තිබ්බ මේ දවස්වල අපි ඉවර කරනවා කියලා. ඒ දවස වෙනකන් නිදිමරාගෙන සේවකයෝ අපේ තාත්තයි එකතු වෙලා අපි ආයෙ පුංචි මුලින්ම මේක හදද්දි. ඊට පස්සේ එහෙම තමයි ඉවර කරගත්තේ. කොහොමද අපි ඩේට් එක ප්ලෑන් කරලා ඉවර කරගත්තේ සේවකයොත් එක්ක. එහෙනම් දැන් අපිට මේ කාර් එකේ මේ පිටත මොඩිෆිකේෂන් එක වගේම අපි දැන් මේ කාර් එකේ යද්දි හරීම කම්ෆර්ට් විදිහට තියෙනවා. ඒ වගේම එන්ජින් එක තාම මේ අලුත් කාර් එක වගේ වැඩ ඕනම වේගයෙන් යන්න පුළුවන්. රුමාල් දාන්න කියන වැඩ කෑලි ඔක්කොම ටික දාන්නේ මේකෙන් තමයි. මේ වැඩ කෑලි ඔක්කොම ටික දාන්න පුළුවන් තරම් විශ්වාසයක් ශක්තියක් මේ වාහනේ තාමත් ඉතුරු වෙලා තියෙනවා. අපි ඒ ගැනත් කියමු.
මේක එන්ජිම ගැන කතාකරොත් මේ අපි එන්ජිම ගැලව්වා. ගැලවද්දී තනිකර අර ඔයිල් එහෙම අර කියන්නේ මඩ වෙනවා කියලා. මඩ වෙන්න ඔක්කොම කරලා අන්තිමට අපි එන්ජිම ගලවලා කෑලි වෙනවා ගලවලා ආයි මුලින්දන් සෙට් කරලා අඩුපාඩු ටික දාලා ස්ටාර්ට් කරා. ස්ටාර්ට් ඊට අපි ගොඩක් බයලා හිටියේ මේක එන්ජිම ගැන. يعني ස්ටාර්ට් වෙයි කියලා හිතන්නේ නැතුව ඇති. හිතන්නේ නැහැ. ඒක දැක්කොත් එන්ජිමක් හිතන්නේ නැහැ කවුරුත් නේ. ඊට පස්සේ ඒකට අපි එන්ජිමේ අපේ මතක් කරන අපේ සේවකයෝ මඩල ගොඩක් මේ මහන්සුණා ඒ දෙයට ඒගොල්ලෝ රෑ එළියෙන් නේද එන්ජින් ගලවගෙන ඒකේ අපි ගොඩක් ඒ කියන්නේ මේ පරණ වාහන ගැන නොලෙජ් එකක් ඒ කාලේ අපිට තිබ්බේ නැහැ. අපි අලුත් වාහනත් එක්කම අපේ තාත්තලා අප්ඩේට් වෙයි ගියේ. එතකොට අපි අලුත් පරණ බාස්ලා ඉන්නවා අහලපාල ඒගොල්ලන්ගේ දැනුම අරගෙන තමයි අපි එන්ජින් එක ගොඩ ගත්තේ. ඉතින් ඒ ආපු ඔරිජිනල් එන්ජිම තාම ඒ තත්ත්වෙන් හොඳටම ගහපු ගාම ස්ටාර්ට්. ඒක තමයි අර සරලම දේ. ඒ වගේම තමයි වාහනයක් මොන දේ වුණත් පිටත කොච්චර ලස්සන තිබුණත් ඇතුළත් හොඳට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි එන්ජින් එකත් හොඳට තියෙන්න ඕනේ. මේ වාහනේ ඕන විදිහකට පදගෙන යන්න පුළුවන් එන්ජින් එකක් තියෙන හින්දා තමයි මේ වාහනයට මේ වටිනාකම තියෙන්නේ. නැත්තම් මේ යාන්ත්‍රික පද්ධතිය තාමත් එදා වගේම ඒ 1900 බර ගණන් වල වැඩ කරපු විදිහටම අදටත් වැඩ කරනවා. ඒ වගේම තමයි මට දැනගන්න පුළුවන් මේ ඇතුළේ තියෙන මොඩිෆිකේෂන් එක ගැන. මේක සම්පූර්ණයෙන්ම වෙනස්ම කන්සෙප්ට් එකක්. අපි ඒ ගැනත් කියමු. අර ඇතුළ ගැන කතා කරද්දී කියන්නේ අපිට ඕනි වුණා මේ අලුත්ම විදිහකට ඇතුළ හදන්න. මොකද අපි අර දැන් මේ මේකක් හදලා දිනවනේ අපි කැබි එකක් වගේ වහන්න අරින්න. එතකොට තාත්තර වුණා මේක ලෙද වලින් නිම කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ අපේම ඉන්නවා අපේ මයිය කෙනෙක් ඉන්නවා එයා කුෂන්ස් වැඩ කරන්නේ GT කුෂන් වර්කර්ස් කියලා. ඉතින් එයාත් මේකට ජොයින් වෙලා එයාගේත් අයිඩියාස් දාලා අපි මෙහෙම කැනපිය ගහමු මෙහෙම සීට්ස් ටික හදමු මේ ලෙදර් එක දාමු. මොකද මේක අරන් යන හින්දා ගොඩක් අවුවටයි වැස්සටයි කියන්නේ හදිසි වැස් වහින්න පුළුවන්. අපිට ওই වෙල්වට් එකක් වගේ දාන්න බෑ. එතකොට ඉතින් අයියත් එක යෝජනා කරලා අපි ඇතුළ හදිසියේ වැස්සත් වැස්සත් අරගෙන ආරක්ෂා විදිහට තියාගෙන යන්න පුළුවන් විදිහට තත්ත්වෙ හදලා දිනවා. ඒ නිසා වැස්සත් යන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ ස්ටීරින් වීල් එක දැක්කම පේනවා මේක මේ ඔරිජිනල් මේක වෙන්න බෑ. මේක අලුත්ම විදිහ ස්ටීරින් වීල් එකක්. ඒ වගේම තමයි පිටතත් එක්ක ගැළපෙන විදිහට තමයි මේක නිර්මාණය කළේ. ඒකට අපේ දෙන්න ඕන ක්‍රෙඩිට් එක අපේ අයියාට. අයියා තමයි මේකේ අයිඩියා එකක් දැම්මේ. මොකද එයාට හම්බෙලා මේක කලින් තිබ්බේ පරණ එක. මේකට ආපු එක. ඊට පස්සේ පරණ පොඩයි ස්පෝර්ටි ලුක් එකක් තියෙනවා. ඊට පස්සේ අයියාට ඕන වෙනවා. මොකද අයියා පසු කාලෙක මගේ මොඩිෆයි කරා මීට අවුරුදු 5කට 6කට උඩදී. එයාගේ තව වැඩ කැලි මෝල්ඩින් ටිකක් යාද දැම්මා මේකට වැඩ ටිකක්. එතකොට අයියාගේ ආපු අයිඩියා එකක් තමයි මේක. ඉතින් එයාට ඕන විදිහට එයා ඒක ඩිසයින් කරලා ඒක කලර් කරලා ඒ විදිහට මේක හැදුවා. ඒ වගේම තමයි මේ අපි මේ වාහනේට දැක්කහම මේ වාහනේ තවත් විශේෂ දෙයක් තමයි දැක්කහම මේ ලයිට් සෙට් එක. මේ ලයිට් සෙට් එක අලුත්ම තාක්ෂණයක් හොදාගෙන තමයි මේ විදිහට හදලා තියෙන්නේ. මේ ඇරෙන විදිහේ ලයිට්ස් මෙන්න මේ ගැනත් කතා කරමු. අපි මේ ෆ්‍රන්ට් ලයිට් එක හෙඩ් ලයිට් එක ගැන. ෆ්‍රන්ට් ලයිට් අර උනේ වැඩේ. දැන් අපි අර චෝක් කැලේ මෙහෙම ඇඳන් යද්දී දිරිච්ච තැන් තිබ්බනේ. ඒ දිරිච්ච තැන් වලට ලයිට් ටිකක් කැපෙනවා. ඊට පස්සේ තාත්තා කල්පනා දැන් කොහොමද මේක ලයිට් දාන්නේ කියලා. ලයිට් දාන්න කල්පනා කරද්දී තාත්තා අර ඒ කාලේ නයිට් වැඩ යන කාලේ. නයිට් වැඩ යන කාලේ. නයිට් වැඩ වගේ තමයි මේකේ තියෙන ලයිට්ස්. තාත්තා මාරාස නයිට් වැඩ බලන්න. මම අපිත් පොඩි කාලේ ටීවී එක බලනවා. ඊට පස්සේ යා සේවක කට්ටියත් එක්ක එකතු වෙලා අපි මේක නයිට් වැඩ විදියට මෙහෙම හරි විදියට හැදෙමු කියලා. ඒකට වෙනම අපි බොක්ස් හැදුවා. මේකට අච්චු හැදු හදලා ලයිට් වෙනම තන්නේ කරම වෙනම මොඩිෆිකේෂන් එකක් කළා. මොඩිෆිකේෂන් එකක් කරා. ඒක ලයිට් නෑ. කියන්නේ අර තියෙන ලයිට් එකට අපි ඒකේ හැඩේ හදලා ෆෙන්ඩර්ස් වලින් ගාන්න බප මේ කපලා ඒ සිස්ටම් එක ඒ විදිහට හැදුවා. ඒ තාත්තා නයිට් රයිඩර් කාර් එකේ ලුක් එක ඉස්සර ලයිට් දෙකෙන් ගන්න ඕනේ ඉඳලා. ඒ වගේම තමයි මේ නයිට් රයිඩර් කාර් එකේවත් මං හිතන්නේ තියෙන්නේ නැතුව ඇති සිග්නල් ලයිට් දෙක නයිට් රයිඩර් හෙඩ් ලැම්ප් එකකටම සම්බන්ධ කරලා. අපි ඒක ගැනත් කියමු. මොකද අපි බැලුවා දැන් සිග්නල් ලයිට් එක දාන්නේ කොහොමද කියලා. මොකද අපි කැපුවනේ මේ සාමාන්‍යයෙන් එන්නේ හෙඩ් ලයිට් එක යටින්. මේක සිග්නල් ලයිට් එක එන්නේ. ඊට පස්සේ තාත්තා කිව්වා මේ දැන් මේක දාන්න තැනක් නැහැ. අපි හිතමු කොහින්ද දාන්න කියලා. ඊට පස්සේ එයාගේ අයිඩියාත් එක ආවම තමයි ඒ කාලේ ආවා මේ ඔරිජිනල් කප් දෙයක් පරණ වාහනයක. ඉතින් ඒ වාහනෙන් අරගෙන මේකට අපි සෙට් කරා ඒ විදිහට. සාමාන්‍යයෙන් මේ වගේ පරණ වාහනයක් ගැන අපි කතා කරද්දී අර ගොඩක් දෙනෙක් කියනවානේ මේ වාහනේ පදින්න මේ වගේ වාහනයක් පදින්න ඉබිමස් කාලා ඉන්න ඕනේ කියලා. මේ රුමල් ගැඟත් හොඳට හැදිලා තියෙන මේ වාහනේ පැදලමත් දන්නේ නැහැ. අපි ඒ ගැනත් කියමු. කොච්චර ලේසියෙන් මේක හසුරවන්න පුළුවන්ද නැත්නම් මේක අමාරු වැඩක්ද? පොඩ්ඩක් අමාරු වැඩක්. මොකද මේක ඒ කාලේ රේස් පදින්න මේක ෆොක්සගන් කියන වාහන අරන් තියෙන ගොඩක් වෙලාවට රේස් පදින්න. ඔයගොල්ලන් ගොඩක් ෆිල්ම්ස් දින පරණ ෆොක්සගන් රේස් පදින්න. මේක මාර බැලන්ස්. කියන්නේ වැල්ලක වුණත් යන්න පුළුවන් ඉරෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේක අර තාම ඔරිජිනල් තත්ත්වෙ තියෙන හින්දා මේ සිස්ටම් එක පොඩ්ඩක් තදයි. කියන්නේ ඒක හදන්න පුළුවන්. ඒත් අපි ඒක හදන්න නැතුව තියන් ඉන්නා. මොකද අර ඒක ඕනේ පදින්න. ඒ ඔරිජිනල් කෝල්ට් එක ඇඟට එන්න ඕනේ. ඇඟට එන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි මේ වාහනය ගැන කතා කරන්න තියෙන්නේ. හරිම ලස්සන වාහනයක් ඔබ දැක්කම මේ වගේම තමයි මේ විශේෂ දෙයක් තියෙනවා. මේ වාහනේ අපි මෙහෙම උඩ ඉඳගෙන කතා කරද්දි මේ ශක්තිය ගැන ඔබට හිතා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට මේ ෆුඩ් ඩ්‍රෙස් එකට යූස් කරලා තියෙන්නේ. නැත්තම් මේ දේ වෙනම නිර්මාණයක්. අපි ඒ ගැනත් කියමු. මේ දොර
මේ දොර ගැන කිව්වත් අර ඒ චෝක්කේ කතාව තමයි මේ ඔක්කොගෙම තියෙන්නේ. ඊටස්සේ මේ දොර කපලා දැන් මේකේ වීදුරු අපි ඔක්කොම අයින් කරලා දින මේ දොරවල් වල ඔයගලන්ට පේනවා ඇති. අයින් කරලා මේක දොර භාගයට තමයි ඉතින් තියලා තින්නේ. තිමුණු දොරම් භාගයට තියලා තියෙන්නේ. තිමුණු දොරම් භාගයට තියලා තින්නේ. මොකද අවුරුද්ද මේ ඔක්කොම අවුරුදු 17කට කලින් මොඩිෆිකේෂන් තමයි තාම මේ තියෙන්නේ. මීට අවුරුදු 5කට කලින් අපි අයියා කරේ තාම පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරයි. ඒ වුණත් අර තාත්තා ගෙන ආපු මොඩිෆිකේෂන් තමයි අවුරුදු 17ට කලින් තාම තියෙන්නේ. සරහඩ එන්නේ සාමාන්‍යයෙන් පොඩි තනි බෆ් එකක් තමයි එන්නේ. හැබැයි අපි පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. ඒකට වෙනම ඒ જાතියට එන ඉස්සරහ බෆ් එකක් අපි ඒකට දාලා පිටිපස්සෙන් නම් ඔරිජිනල් බෆ් එක මේ වගේ බෆ් එකක් තමයි එන්නේ. ඒකත් අර පොඩි අපි අර දන්වල් පොඩ ඒක දාලා තියෙන්නේ. මේ දන්වල් පේනද දන්වල් නමන දාලා තියෙන අර දන්වල් කියන්නේ sorry මේ කේබල්ස් දාලා තියෙනවා. ඒ අර පොඩ ලස්සන පොඩ ලුක් එක ගන්න තමයි මේ ටික අපි දාලා තියෙන්නේ මේ විදියට. ඒ වගේම තමයි රුමාල් මම මේ බලද්දි මේ වාහනේ දැක්ක තවත් විශේෂයක් තමයි මේකේ සයිලන්සර් එක සහ සයිලන්සර් එකේ අවුට් එක සහ සද්දේ ගැන හිතලා තිනවා. ඒක නත් අපි කියමු. සද්ද ඔරිජිනල් සද්ද තියෙන්නේ. ඔරිජිනල් සයිලන්සර් දෙක තියෙන්නේ. සයිලන්සර් දෙක අපි දැම්මා පස්සේ මොකද දිරලා තිබ්බේ ගෙන ආපු අලුත් දෙක. මේකේ ඉන්නේ මේක එන්ජින් එක CC එක 1200. ඒ කියන්නේ 1200 කියලා තමයි මේකට කියන්නේ. 1200 එන්ජින් එකේ තියෙන ඔරිජිනල් සද්දේ තමයි මේකේ තියෙන්නේ. දෙන්ට ඒ සද්දේ තමයි එන්නේ. ඒ විදිහට තමයි අපි මේ වාහනේ මොඩිෆිකේෂන් ගැන කතා කරන්නේ. ඒ වගේම තමයි මේ වගේ ලස්සන වාහනයක් තියද්දි පාරේ යනකොට හැමෝම බලනවා ඇතිනේ. අපිට ඒ වගේ මතක් ගන්න කියන්න ඕන. ගෑල් ළමයි විශේෂයෙන් ආස ඇති මේ වාහනේට. මේක දාන්නෙත් අපි එළියට සාමාන්‍යයෙන් අවුරුද්දට දවස් දෙකක් වගේ. මොකද මේකේ ඒක තියෙන්න ඕනේ නේද? මොකද හැමදාම මේක පාරට දාලා මිනිස්සු දැක්කම මේක අගයන්නේ නැහැ. ඒක හින්දා සාමාන්‍යයෙන් අපි අවුරුද්දට දවස් දෙකක් තුනක් වගේ තමයි පාර යන්නේ. එකක් වෙසක් එකට යනවා. වෙසක් එකට ඉතින් අර යාළු බලන් ඉන්නේ අපේ කාර් එකේ වෙසක් බලන්න යනවා. මොකද මේක හුඩ් එක අරගෙන පොඩ්ඩක් ගේ කට්ටිය බලනවා. වෙසක් බලන්න යන්න කට්ටිය මාර කැමති. ඒ හින්දා හැමෝම යාළුවෝ ගමේ යාළුවෝ ඔක්කොම වෙසක් දවසට අපේ ගෙදර ආයෙ නත්තලට දානවා. නත්තලට අපි ක්‍රිස්මස් එකට යද්දී මේ මුළු කායකම ක්‍රිස්මස් ඉදිරියට අපි සරසලා ඉතින් පොඩි වටයක් දාලා ඉතින් මිනිස්සු කියන්නේ යන ගමනුත් මෙහෙම තමයි ඒගොල්ලෝ හැමෝම සමර කට්ටිය නවත්තලා අහනවා විකුණනවද දෙනවද මේක කොහොමද මලි මොකද්ද කාර් එක. ඒ වගේ මාර මතක ටිකක් තියෙනවා මේකේ. මාත් අහන්න යන ප්‍රශ්නේ විකුණනවද දෙනවද? දෙන්නේ නැහැ. කවදාවත් දෙන්නේ නැහැ. අන්න ඒක විශේෂයෙන් මතක තියාගන්න. වාහන වලට ආදරය කරන හින්දා තමයි මේ වාහනේ තියාගන්නේ. කවදාවත් විකුණන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ජීවිතයත් එක්ක මේ අවුරුදු 18ක් 20ක් තිබුණු වාහනේ තාත්තා අම්මා මේ දේවල් එක්ක යද්දි මේ වාහනයත් එක්ක බැඳුණු සොඳුරු මතක අපිට කියන්න ඕන. සොඳුරු මතක කියන්නේ පළවෙනි ගෑල් ළමයි හම්බුනේ කියෙහෙම තාමනෑ කියන්නේ දැන් අවස්ථාවක් තියෙනවානේ කවුරු හරි බලාගෙන ඉන්නවා නම් ඔන්න මේ වාහනේ අයිතිකාරයත් එක්ක චාන්ස් එකක් තියෙනවා කියන්න බලුවා. සොඳුරු මතක කියන්නේ අපේ කියන්නේ අපේ ක්‍රසින්ස් අයියලා ඉන්න අපේ අයියලා සාමාන්‍ය හැමෝගෙම වෙඩින් එකේ හෝම් කමින් කාර් එක මේක තමයි. මේක තමයි කියන්නේ හැමෝම ගන්නේ. දැන් කියන්නේ රුමාල්ගේ වෙඩින් එකේ හෝම් කමින් කාර් එක මේක තමයි. අනිවාර්යෙන්. මේක නැද්ද වෙඩින් එක ගන්නෙත් නැහැ. ගන්නෙත් නැහැ. ඒ වගේම තමයි රුමාල් මම දැනගන්න කැමතියි රුමාල් මේ වාහන එක්ක ජීවත් වෙනවා. ඒ වගේම තමයි වාහන හදනවා. ඕගලන්ට වර්ක්ෂොප් එකක් තියෙනවා ඕගොල්ලන්ගෙම කියලා. ඊට අමතරව අපි දන්න විදිහට මේ සෑහෙන දේවල් කරනවා මාධ්‍යත් එක්කත් සම්බන්ධයි. අපිට කියන්න ඔය විස්තර ටික. මාධ්‍යත් එක්ක සම්බන්ධයි. මුලින්ම රංගන කටයුතුත් කරනවා මම. රංගන ශිල්පියෙක් විදිහට මේ අලුත් රංගන ශිල්පියෙක් විදිහට මේ කියන්නේ ස්කෙලිම කියන නළුවෙක් වෙන්න තමයි පුංචි කාලේ දහිනියක් තිබ්බේ. ඉතින් ඒ වෙනුවෙන් මහන්සියලා මේ දවස්වල වැඩ කරනවා. ඒ වගේම මාධ්‍යත් එක්ක සම්බන්ධ වෙලා රූපාණී නාලිකා දෙක තුනක නිවේදන කටයුතු වල නිරත වෙනවා මේ දවස්වල. ඉතින් අර ඒ විදිහට ජනප්‍රිය කෙනෙක් තමයි මේ ඉන්නේ. වාහනේ අයිතිකාරයා ජනප්‍රිය පුද්ගලෙක්. ඒ වගේම තමයි රුමාල් මම දැනගන්න කැමති මේ අර චිත්‍රපට වලට සම්බන්ධ වෙන අයිඩියා එකක් තියෙනවා කියලා කිව්වනේ. මේ වාහනේ ඒ වගේ දේවල් වලට ඉල්ලීමක් ඇවිල්ලා නැද්ද? ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙන අදහසක් නැද්ද? මේක මියුසික් වීඩියෝ වල ගොඩක් ඉල්ලලා තියෙනවා. මියුසික් වීඩියෝ ගන්න මොන මොන වගේ මියුසික් වීඩියෝ වල? සාමාන්‍යයෙන් ඒ කියන්නේ කටිද මියුසික් වීඩියෝ කරනවනේ. ඉතින් ඒතර කාර් එක චුට්ටක් ඕනේ අපිට. මේක පෙන්නුවොත් හිට් වෙන හිට් කරගන්න පුළුවන් මියුසික් වීඩියෝ එකක්. ඉතින් මියුසික් වීඩියෝ ගන්නවකට මේ කාර් එක ගිහිලා තියෙනවා. ඒ වගේම නාටි කිහිපයකට මේ කාර් එක ගත්තා. ඉස්සරහටත් දැන් බුක් කළා තියෙනවා දෙක තුනක්ම අපිට මේ වැඩ වලට. ඉතින් අර හැම වැඩේටම දෙන්නෙත් නෑ බලලා මොකද්ද වැඩේ කියලා අහලා. මොකද නැත්තම් මේ හැමෝම දකින්න ගත්තොත් මේක අගයන් නෑ. ඉතින් ඒක හින්දා අර මහන්සිලා අවුරුදු 17ක් 30 18ක් 30 ගෙනාවු දේ රැක ගන්න ඕන හින්දා බල්ලා තමයි දෙන්නේ. අවසාන වශයෙන් අහන්න තියෙන්නේ මේ වගේ වාහනයක් ගන්න ඉන්න කෙනෙකුට නැත්තම් මේ වගේ ලස්සනට වාහනයක් හදා ගන්න ඉන්න කෙනෙකුට රුමාල්ට මොකද්ද කියන් තියෙන්නේ? තියෙන්නේ ආසාව තියෙනවා නම් තමන්ට ආසාවක් තියෙනවා පරණ වාහනයක් ගෙනල්ලා හදන්න ඕනේ කියලා. එක මුලින්ම අනේ මේක ටග්ගල් හදන්න ඕනේ කියන එක උලෙන් අයින් කරගන්න ඕනේ. ඒක තමයි ලොකුම දේ. මොකද ටග්ගල් හදන්න බෑ පරණ වාහන ටග්ගල් හදන්න බෑ. ඒ හින්දා අර හැමෝටම ආසන්නේ පරණ වාහන හැදලා මොඩිෆයි කරන්න. ඉතින් ආසාව තියාගෙන මුදලුත් නැස්ති නොකර කාලයට ඉඩ දීලා
හිමීට හිමීට හම්බෙන විදියට තමන්ට අතර සල්ලි හම්බෙන විදියට ඒ වැඩ ටික කරගන්න පුළුවන් විදියට හිමීට කරගෙන යන්න කවදාහරි අපි අවුරුදු 17ක් කියලා තාම මේක අපි වැඩ කරනවා මේක කරගෙන යනවා. ඒකයි කියන්න තියෙන්නේ අර ඉවසලා ඉවසලා කවදාහරි දවසක් යයි වැඩ ඉවර කරලා ඔයගොල්ලන්ට පාඩ දාන්න පුළුවන්. මේ මාත් යකඩ ගොඩක් ගෙනාව තුමල්ලගේ තාත්තා ගෙනාවා වගේ අම්මගෙන් බැනුම් අහගෙන යකඩ ගොඩ උස්සන් ආවා වගේ මාත් වයිෆ් ගෙන් හරි නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙන් හරි බැනුම් අහගෙන යකඩ ගොඩක් අරගෙන ආවොත් රුමල්ලට පුළුවන්ද මේ වාහනේ විදියට හදලා දෙන්නේ වාහනේ? පුළුවන්. අපි බාර ගන්න අපේ වර්ක්ෂොප් එකේ ඒ කියන්නේ දැනටත් අපි ගොඩක් ප්‍රොජෙක්ට් කරලා බාර දීලා තිනවා කට්ටියට. අපි බාරගන්නේ සාමාන්‍යයෙන් අපිට වාහනයක් ගෙනලා බාර දුන්නොත් අපි අපේ කියන්නේ අපි ස්ටොක් කරන් ඉන්නවා නම් අපි ලිස්ට් එකක් අපි ඒක ඉවර කරලා තමයි මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරලා තමයි අපි මේ ඒක එළියට දාලා තමයි ඊළඟ වාහනේ බාරගන්නේ. සාමාන්‍ය අපි ඕනම තත්ත්වක වාහනයක් බාර ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් වෙලා තින්නේ අපි මේ දවස්වල ওই කොරෝනා ප්‍රශ්නත් එක්ක ගොඩක් බරපතල වාහන ගන්න නැහැ. මේ කාල සීමාව හින්දා නැත්නම් දැන් මේ දවස්වල අපේ වර්ක්ෂොප් එකේ තියෙනවා පරණ මේ වොක්සගන් බෑන් කියලා කියන්නේ. ආ වොක්සගන් බෑන් එක මම දැකලා තියෙනවා ලස්සනට හදලා තියෙනවා. ඔව් මේ දවස්වල ඒකක් ගෙනලා ෆුල් ප්‍රොජෙක්ට් එකක් කරනවා අපි. ඒ මොඩිෆිකේෂන්ස් එයාට ඕන විදිහට හැමදේම අපි එයාට කස්ටමර්ට ඕන විදිහට අපි හදලා දෙනවා. ආයේ ඕනම අනිත් දැන් නූතන දින වාහනක් තියෙනවනේ. ඒවත් ප්‍රශ්න නැහැ. අලුත් වාහනක් ගෙනලා අපිට බාර දුන්නම අපිට මේ විදිහට දෙන්න කියලා අපි මොඩිෆිකේෂන් පැත්ත ප්‍රොජෙක්ට් එකක් විදිහට අරගෙන එකක් වගේ අරගෙන ඒක ඉවර කරලා ඊළඟ එක ඉවර කරලා එහෙම තමයි අපි කරගෙන යන්නේ. මොකද ඩේලි අපිට වැඩ ටිකක් යන හින්දා. ඒ වගේම තමයි කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මට වාහනයක් ගන්නත් සල්ලි නැහැ, වාහනයක් හදන්නත් වෙලාව නැහැ. හැබැයි මට මගේ විශේෂ අවස්ථාවකට මේ වාහනේ ඕනේ, මගේ වෙඩින් එකට ඕනේ, මගේ මියුසික් වීඩියෝකට ඕනේ ඔය අර කිව්වා වගේ. එහෙම කෙනෙකුට මේ වාහනේ ගන්න පුළුවන්ද කොහොමද සම්බන්ධ කරගන්නේ? පුළුවන් සම්බන්ධ කරගන්න පුළුවන්. දුරකථනය කියන්නම් 077-97-347-322 නම්බරට කතා කරොත් මේක සම්බන්ධ කරගන්න පුළුවන්. තව නම්බරයක් තියෙනවා 073-64-64-25. ඒ අපේ තාත්තා නම්බර එක. ඉතින් යාට් වර්ක්ෂොප් එකේ ඉතින් ආවත් සම්බන්ධ කරගන්න පුළුවන් මේකට. සාමාන්‍ය වෙඩින් හයර්ස් වල දෙනවා මේක අපි. මියුසික් වීඩියෝස් වල දෙනවා. මොකක් හරි විශේෂ අවස්ථාවකට මේ වාහනේ ඕනේ කිව්වොත් ෆොටෝ ෂූට්ස් වලකට හෝ මොකක් හරි විශේෂ උත්සවයකට ඕනේ කිව්වොත් අපි මේ වාහනේ දෙනවා. බලලා තමයි දෙන්නේ මොකක්ද උත්සවය කියලා. ඒ ටික තමයි මතක් ගන්න ඕනේ. අර මගේ YouTube channel එකක් තියෙනවා SAG garage කියලා. ඒකේ කියන්නේ SAG garage කියන අපේ workshop එකේ නම Saint Anthony's garage sir. Saint Anthony's garage ඒක තමයි මම SAG garage කියලා කරගෙන යන්නේ. මම තමයි කරන්නේ. ඒක සම්පූර්ණයෙන්ම තියෙන අපේ කරපු project ඔක්කොම දාලා බලන්න පුළුවන්. ඒකට කියොත් ඕන කෙනෙකුට ඒක බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ පරණ වාහනයක් අලුත් විදිහට modify කරලා අලුත්ම look එකක් ඔයාලට දෙන එක ගැන අද කතා කරේ. ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන වාහනයක් රුමල්ට කියලා හදාගන්න. රුමල් බොහොම ස්තුතියි මේ අවස්ථාව අපිට ලබා දුන්නා. ඒ වගේම රුමල්ලගේ තාත්තටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. යකඩ ගොඩක් ගෙනලා මේ තත්ත්වයට පත් කරාට. ඒත් එක්කම අද අපි මේ පරිසරණින් සමු ගන්නවා.